අරුන් සිද්ධාර්ථන් පසුගිය සතිය තුළ ලංකාවේ වඩාත්ම කතාබහට ලක් වූ ද්‍රවිඩ ජාතිකයා බවට පත් වුණා. ආවා කල්ලි සමාජිකයෙකු ලෙස හැඳින් වූ අරුන් දකුණේ ජනතාවගේ හදවත් තුළ වීරෙක් බවට පත් වුණා. ඔහු කිව්වේ ඇත්තද? සමහරෙකුට මතුව ප්‍රශ්නය ඒක. කීප දෙනෙක්ම විදුගෙන් ඉල්ලලා තිබුණා අරුන් කියපු කතාවල ඇත්ත නැත්ත ගැන වීඩියෝ එකක් කරන්න කියලා. අරුන් අපිට කිව්වේ අපි අහපු දෙයට උත්තර නෙවෙයි. අපිට කියන්න ඔහු සූදානම් වෙලා ආ දේවල් විතරයි. නමුත් අරුන් කියපු දේවල්වල සත්‍ය අසත්‍යතාව තීරණය කරන්න තරම් හැකියාවක් හෝ සුදුසුකමක් විදුට විතරක් නෙවෙයි, දකුණේ අතිබහුතරයකට නෑ. අපි උතුර දකින්නේ මාධ්‍යවලින් සහ දේශපාලකයන්ගේ ඇසින්. උතුරේ මිනිස්සු අපිව දකින්නෙත් එහෙමයි. නමුත් උතුරේ මිනිහා දකුණේ මිනිහගේවත්, දකුණේ මිනිහා උතුරේ මිනිහගේවත් හෘද සාක්ෂිය දැකලා නෑ. අරුන් ඔහු ඔහුට ලැබුණු පළමු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනය ගත්තා. ඔහුගේ මේ ආගමනය තුළ තාරුණ්‍ය වශයෙන් අපි කතා කළ යුතු ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. අංක 1. ඔහුගේ මතය ප්‍රබලව සමාජගත කිරීමට ඔහු තුළ තිබූ සූදානම, නැත්නම් පූර්ව සැලසුම් කිරීමේ ගුණය. ඔබ බැලුවා නම් චතුර සමග ඔහු කළ සංවාදයේ ඔහු චතුරගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ නැහැ. ඔහු කිව්වේ ඔහු කල් තබා සූදානම් කරගෙන තොරතුරු. ඔබ හොඳින් බලන්න, චතුර ප්‍රශ්නයක් අහපුවාම අරුන් පෙරලා චතුරගෙන් ප්‍රශ්නයක් අහනවා. අරුන් තරම් පෙර සූදානමක් නොතිබුණු චතුර තමන්ගේ නොදැනුවත්කම පිළිගත්තම අරුන් ඒ හදාගත්ත වපසරිය තුළ ඔහුට අවශ්‍ය මතය සමාජගත කරනවා. සරල උදාහරණයක් ගත්තොත් දෙමළ බෞද්ධයන් පිළිබඳ අරුන් කිව්වේ ඇත්තක්. දෙමළ බෞද්ධයා මෙරටින් තුරන් කරවන්නේ හින්දු දහම තුළ බුදුරජුන් විෂ්ණුගේ අවතාරයක් බව ප්‍රචලිත කරවීමෙන්. හින්දු කියන්නේ ආගමකට වඩා සංස්කෘතියක්. ඒ සංස්කෘතිය තුළ ආගමකුත් ඇතුළත්. බුද්ධාගම, ක්‍රිස්තියානි, ඉස්ලාම් වගේ දර්ශනයක් දේශනා කළ ශාස්ත්‍රවරයෙක් නැති වුණත් දේව සංකල්පයේ මුල් කරගත් ග්‍රන්ථ මත පදනම් වූ ඇදහිලි ක්‍රම චාරිත්‍ර තුළ හින්දු ආගමක් බවට පත්වෙනවා. නමුත් අපේ දැනුම තුළ තියෙන අඩුව මගින් අරුන් අපිට තහවුරු කරනවා හින්දු ආගමක් නොවන බව. කොටින්ම චතුර පවා එය පිළිගන්නවා. චතුර කියන්නේ දකුණේ අපේ නියෝජිතයා. ඔහුගේ හීලෑවීම අපේ මතය හීලෑ කරවීමට ප්‍රබලව බලපානවා. එතුලින් අරුන් දකුණේ මිනිසුන්ගේ හදවත්වලට ඒත්තු ගන්වනවා ඔහුත් අපේම මිනිහෙක් බව. මේ සියල්ලටම පදනම දමාගන්නේ ඔහු සතුව තිබෙන ප්‍රබලම අවිය භාවිත කරලා. ඒ තමයි අංක 2. ඔහුගේ දැනුම. විදු හැමදාමත් කියන්න වගේ දැනුම තමයි මිනිසා සතු ප්‍රබලම අවිය. අරුන් සමාජය තුළ ප්‍රබල ලෙස කතාබහට ලක්වන්නේ මේ දැනුම නිසා. දකුණේ ජනතාවගේ හදවත් දිනාගන්න ඔහු බුද්ධ ධර්මයෙන් උපුටාගත් කොටස්, බයිබලෙන් ලබාගත් කොටස් භාවිත කරනවා. එපමණක් නෙවෙයි, සාහිත්‍ය ගැන, ඉතිහාසය ගැන ඔහුගේ තිබෙන දැනුම භාවිත කරනවා. මේ සියල්ල ඔහුගේ පෙර සූදානම තුළ ගොඩනගෙන දේවල්. අපි ගැනම හිතමු. අවුරුදු 25ක් 30ක් වෙලා ප්‍රශ්නයක් නැතුව අවශ්‍ය සම්පත් ඕන තරම් තිබෙන දකුණේ තරුණ තරුණියන් අන්තර්ජාලයෙන් එක එක්කෙනාගේ බහුබූත බලමින් ඔලොමොට්ටලයන් බවට පත්වෙද්දී අරුන් යාපනයේ ඉඳන් දුෂ්කරතා මැද දැනුම එකතු කරගෙන සමාජය වෙනස් කිරීමේ සටනක් අරඹනවා. මේ සියලු පහසුකම් මැද ඉඳගෙනත් හරියට සිංහලත් ඉංග්‍රීසිත් බැරි අපිට ඔහු යාපනයෙන් නැවිත් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනම හසුරුවමින් අපූරු පණිවිඩයක් කියනවා. තුන්වෙනි කාරණය, අරුන් කියපු කරුණු සත්‍ය හෝ අසත්‍ය වේවා ඔහු මතු කරන හරයයි අපි තේරුම් ගත යුත්තේ. ඔහු කාගේ කවුද, කාගේ උවමනාවට ආවද කියන කාරණයට වඩා ඔහු මතු කරන හරය පිළිබඳවයි අපි කතාබහ කළ යුත්තේ. උතුරේ සහ දකුණේ දේශපාලකයන් තමන්ගේ බඩවඩා ගැනීම වෙනුවෙන් සාමාන්‍ය ජනතාව බෙදා වෙන් කරනවා. ටිකකට හිතන්න, අපි පක්ෂ වශයෙන් බෙදිලා, අපි ජාති වශයෙන් බෙදිලා, අපි ආගම් වශයෙන් බෙදිලා, අපි ඒ බෙදීම් ඇතුළෙත් නිකායන්ට, කුලයන්ට ආය ආයෙත් බෙදිලා. හැබැයි දේශපාලකයෝ බලය රැකගැනීම වෙනුවෙන් මේ සියලු බෙදීම් මගහැරගෙන එකට එක්කාසු වෙලා දැන් අපි රටක් විදියට එක්විය යුතු කාලය ඇවිල්ලා. අපි දැනුම එකතු කළ යුතු කාලය ඇවිල්ලා. අපි දැනුම බෙදාගත යුතු කාලය ඇවිල්ලා. අපි දැනුවත් නම් අපිව රවට්ටන්න කාටවත් බැහැ. නමුත් අපි නොදන්නා තාක්කල්, අපි බෙදී ඉන්න තාක්කල් අපිට රටක් ලෙස ඉදිරියට යන්න බෑ. විදු හැමදාම කියනවා වගේ ඔබට රට වෙනස් කරන්න අවශ්‍ය නම් පළමුව ඔබ වෙනස් වෙන්න. එතකොට රට ඉබේම වෙනස් වෙයි. දැනුම බෙදාගන්න, සංවාද කරන්න, වෙනස් වෙන්න කැමති මිනිස්සු විදුව සබ්ස්ක්‍රයිබ් කරලා ලෝකය වෙනස් හැකින් බලලා ලෝකය වෙනස් කරන්න පෙළ ගැහෙන විදුවියන් කෙනෙක් වෙන්න. දැනුම හොයන අලුත් ගමනකින් ආයෙත් වතාවක් මුණගැහෙමු.